එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. පියවී තිබූ විමුත්තිගේ දැස් ඇරුණේ දරයෙකු කෑගසා අඬන හඬක් ඇසීය. ඒ මොහොතේ විමුත්තිගේ වතට බරව හිමාලිද නෙත් පියාගෙන උන්නාය. ඔහුගේ හිස මත තිබූ ඇගේ ඇඟිලි තුඩු එහෙමම නතරව තිබුණි. විමුත්ති ජනේලයේ දෙස බැලුවේය. තාමත් වැස්සය. දරුවා අඬන හඬ ඔහුට ඇහෙන්නේ ඒ වැස්සේ හඬත් පරයාය. පුතුමය, දරුවා අඬන්නේ මේ ඇඳට එහා පැත්තෙන් යයි සිතෙන තරමට ඒ ඇනු හඬ පැහැදිලිය. විමුත්ති ඒ හඬ අසාගෙනම උන්නේය. මොකද්දෝ හේතුවක් නිසා ඔහුගේ පපුව අසාමාන්‍ය ලෙස රිදුම් දෙන්නට විය, කැක්කුම් දෙන්නට විය. හිමාලි නෙත්තරියේ විමුත්තිගේ හිස සෙලවෙද්දීය. අයියේ, ඇයි? බබෙක් අඬනවා. බබෙක්? හිමාලි අසා උන්නාය. වැස්සේ බීරුම් හඬ මිසක කිසිවක් ඇයට ඇසෙන්නේ නැත. ඔව්, බබෙක් කෑගග හඬනවනේ. බබාලගේ වාට්ටු මේ ළඟ ඇත්තේ. කොහොමට ඇහෙන්නේ නැනේ? හිමාලි කිවි පුදුමේනේ. ඒත් විමුත්තිට දිගටම ඒ හඬ ඇසෙයි. ඔය දැන් ඒ හඬ ඇසෙනවාද? නොයනම් ඒ ඇනුම් හඬ මේ වෙලාවේ දෙසවන් අතර දෝංකාර දෙනවාද? දන්නේ නැත. දැන් අම්මා නලවගෙන ඇති. ඒත් මට ඇහුනේ නෑ. මේ එහා කාමරේ අඬනවා වගේ මට ඇහුනේ. විමුත්ති වැස්සේ හඬට යලි කන්දියගෙන උන්නේය. ඇත්තටම ඒ හඬ ආවාද? ඔහු සිතුවේය. ඒ ඇඬුම් හඬ එද්දි පපුටුවේ මොනවාද? දැන් නිදාගන්න. මට වතුර ටිකක් නංගේ. හිමාලි වතුර ටිකක් පෙව්වාය. විමුත්තිගේ හිත දැන් තෝන්තුවක් වැනිය. මගේ බබා අඬනවා වගේ පපුව කකියන්න ගත්තේ. පුදුමයි. ඔහු සිදුවේය. ඇත්තටම ඔහුට ඇහුනේ ඔහුගේ පුතා අඬන අඬමය. නවලෝක රෝහලේ ළමා වාට්ටු ඇත්තේ දෙවන මහලේ අනිත් පැත්තේය. ඒ පැත්තේ බබේ කැඬුවේ නැත. ඔහුට ඇහුනේ ඔහුගේම පුතා අඬන අඬය. විමුක්ති ඇරුණු ජනේලයෙන් අවට වහින මහා වැස්ස දෙස බලා උන්නේය. ඒ වැහිබර ආකාශයේ සිට කෙනෙක් තමා දෙස බලා ඉන්නාක් වැනි හැඟීමක් විමුක්තිට දෙනුනි. විමුක්ති අලිත් උඩුබෙලියෝ හැරුණේය. ඇයි අයියේ, මෙහෙම ටිකක් ඉන්නම් නංගි. එකපාර මොනාද වුණා? හිමාලි සිතුවාය. ඇය කාමරය පුරා නෙත් යව්වාය. අමුතු වෙනසක් නැත. ඒ තෑයටද අමුත්තක් දැනේ. වාෂා පුතාවද රැගෙන වෑන්රියට නැග්ගේ පාන්දර 3 අමාරටය. ගමන යන්නට අම්මාවේ නැත. හෝටලේ වැඩ බලන්නට ඕනා නිසා ඇය නැවතුණාය. එය මේ සතියේ විවෘත කරන්නට නියමිතව ඇත. පුතේ, තාම වැහි සීතල. දරුවව ඔතාගෙනම යන්න. මං තුරුල් කරගෙනම ඉන්නේ අම්මේ. එතකොට ඉන්නවා. පොදයක්වත් වැටෙන්න දෙන්න එපා. මේ ඉඳලා ඉඳලා වහින වැස්ස. අම්මා වෑන්රිය දොර අල්ලාගෙනම පුංචි විමුත්තිගේ හිස අත ගෑවාය. පුතේ, අම්මා කතා කළේ පියංගදාටය. ප්‍රශ්නයක් වෙන්න කොහේවත් යන්න එපා. අම්මා කියන්නේ මොනවා ගැනදයි ප්‍රියංවදා දනී. මං කෙල්ලවයි පැටියවයි පරිස්සම් කරන් එනවා අම්මේ. හිත නාස්ති නොකර.
අම්මා කිවි රහසින් මෙනි. ප්‍රියංවදා හිස වැනුවාය. කෙල්ලේ ප්‍රියංවදා කතා කළේ වාහනේ යද්දීය. ප්‍රියා අපි බැංකුවේ වැඩේ කරගෙන අනිත් අතට එමු. පොඩි මාමා කිව්වේ පැයෙන් ඒ වැඩේ ඉවරයි කියලා. උඹට රත්තරන් අයියාව ඇයි කතා කළේ නැත? ඔව බලන්නට ඕනෑ නෑයි කියන්නේ කෙසේද? මට තේරෙන්නේ නෑ ප්‍රියා. යංකෝ ප්‍රියංගදා වාශාගේ අත පිරිමැද කීවාය. ප්‍රියා කෙල්ලේ එයා සනීපුණා විතරනේ නේද? ඔව් ඒ ඔළුව පෑදෙන්නත් කාලයක් යයි. අවුරුද්දක් විතර අරම උන්නනේ. අලුත් හිතනේ කලබල කරන්න නරකයි නේද? පොඩ්ඩක් බලලවත් එන්න ට්‍රයි එකක් දෙමුකෝ. කොහොම කරන්නද? අපි සුජාට උදේ කතා කරලා බලමු. දරුවත් එක්ක පුතාව දැන්මම පෙන්නන්න බෑනේ. වර්ෂා මොහොතකට දැස් පියාගත්තාය. අද මොනවා හෝ වෙන්නට ඇති බව ඇගේ හිත කියන්නට විය. එහෙම හිතිච්ච දවස්වල එහෙමම වුණා. වර්ෂා අතීතය සිහි කරමින් සිතුවාය. මේදා ඇහැරුණේ පාන්දරමයේ. ඒ වෙද්දි සක්විති තුන්නේ අඩනින් දෙමිනි. දිගටම විමුක්තිට ආවතේව කරන්නට පාන්දර 4ට 5ට ඇරුණු සක්විතිට දැන් පාන්දරම පුරුද්දකට මේ නැහැරේ. තේ මහත්තයෝ මේදා තේ හදාගෙන විත් සක්විතිට පෑවාය. ඒ වෙද්දි එළිය වැටීවත් නැත. උදේම හොස්පිටල් යන්නද? ડોක්ටර් උදේ එන්න කිව්වා බබා. සමහර විට අද ડિස්චාර්ජ් කරයි නේද? ඔව් එහෙම වුණොත් ලොකු දෙයක්. මේදා සක්විති ළඟින්ම කොට්ටයක් තබා ඇඳ විට්ටමට ඇලවුවාය. එහෙන යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.